සම්බන්ධන් මහත්මයාත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් නිවැරදිම ලෙස තීන්දුවක් ගත්තා නම් මේ විශ්වාස භංගය ජයග්‍රහණය කිරීමේ හැකියාව ඉතා හොඳින් තිබුණා. නමුත් විශේෂයෙන්ම අවස හතරහමාරට රනිල් වික්‍රමසිංහ ලිපියකින් එකඟ වුණා සම්බන්ධන් මහත්මයාලාට කල්මුනේ වෙනම ප්‍රාදේශීය සභාවක් කරලා ලබා දෙන බව. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සුපුරුදු කප්පම් ගෙවීමේ දේශපාලනයෙන් තමයි මේ විශ්වාස භංගය ජයග්‍රහණය කරන්න ඔහු කටයුතු කරේ. ඒ වගේම පැය භාගයක තුළ මංගල සමරවීර ඒ සඳහා අවශ්‍ය වෙන කාඩර් එක අනුමත කරලා දුන්නා රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන්. ඒ නිසා මේ කප්පම් පිදීම හරහා තමයි 119 දක්වා ඉස්සරහට ගියේ. නැත්තම් ආණ්ඩුවට ඇත්තට මිතුරු වී තිබෙන 105යි. අපි ඒකබද්ධ විපක්ෂය හැටියට අපි අනිවාර්යෙන් මේ ආණ්ඩුව ඉදිරි මාස කීපයකින් තව මැතිවරණයක් එනවා ජනාධිපතිවරණයක්. ඒ ජනාධිපතිවරණයෙන් මේ ආණ්ඩුව අතුගා දැමීම සඳහා අවශ්‍ය කරන මෙහෙයුම අපි ඉතා ප්‍රබලව දියත් කරමු. සම්බන්ධ රජතුමාගේ සරණ පතුවා ඉතින් ඒක අනුව තීන්දුවක්. මේ ආණ්ඩුව පෙරලනකම් වැඩි දවසක් නැහැ නේ ඉන්නකෝ. මගේ විශ්වාසය මැක්සි.